शुभ दवस के लिए बिगड़ ना बोलो हम कहने में सागर ड्राइविंग स्कूल यूट्यूब चैनल लेकर दिदास किसी हतराय मार्तु हतर वेन दे दंग वाटर ये दुरु बल पत्र संबंध से जुड़ बैठ बोल दी मेते क तिबुरु क्रमेट वाड़ा विनाश क्रमेकी वैड करने से दिन वाटर ओन वेन ने समाज ये दुरु बल पत्र एक लबागे ने संबंध कटे उत्तक वेन पुलंग ये वगे में नव वाहन लिया पंच की दिन संबंध कटे उत्तक वेन पुलंग ये वगे में बारह साहती के लबागे ने संबंध कटे उत्तक हो අංක තහඩු ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුත්තක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කිසිවක් නොවන වෙනත් සේවාවක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. හැබැයි වෙනද වගේ කෙලින්ම මෝටර රථ පාලන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ වැඩේ කර ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා පහත ක්‍රමවේදය අනුගමනය කරන්න ඕන. වා ශ්‍රී ලංකාවේ කුමල දිස්ත්‍රික්කයේ හිටියත් ඔයාට කතා කරන්නට අපොයින්ට්මන්ට් එකක් දාන්න අලුතෙන් නම්බර් එකක් හඳුන්වලා දෙන්න දෙනවා අලුත් සිස්ටම් එකක්. ඉතින් මේ සිස්ටම් එක තුල තමයි ඔයාට කටයුතු කළ යුතු වෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. ශ්‍රී ලංකාව කොහේ හිටියත් ඔයාගේ දිස්ත්‍රික් මෝටර රථ පාලන දෙපාර්තමේන්තු කාර්යාලයට ගිහිල්ලා ඉහත කියපු කරුණු මේ කියන කරුණු සම්බන්ධයෙන් යම් කිසි සේවයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මේ විදිහට කටයුතු කරන්න. ඔයා පදිංචිලා ඉන්නේ දැනටමත් පදිංචිලා ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ නම් ඔයා මෙන්න මේ දුරකථන අංකයට අනිවාර්යෙන් අමතුමක් ලබා දෙන්න. ඉතින් මේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන්නේ මාර්තු 4 වෙනිදා ඉඳන් 2024 මාර්තු 4 වෙනිදා ඉඳන්. ඒ වගේම ඔයාට මෙතනදී නව රීති දුර්වල පත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඕවෙන්න පුළුවන්. රීති දුර්වල පත්‍රය නැති වෙලා ලබා ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම රීති දුර්වල පත්‍රය අලුත් කිරීමක් සම්බන්ධයෙන් කටයුතු වෙන්න පුළුවන්. මේ හැම කටයුත්තකදීම ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ අංකයට 117යි 116 දෙකයි 117යි 116 කියන දුරකථන අංකයට කතා කරාම ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාන්න අවස්ථාව ලැබෙනවා. එතනදී ඔයාගේ විමසීමක් කරනවා. මේ දුරකථන අංකය ඩයල් කළාම විමසීමක් කරනවා. ඔයාගේ ජාතික ආධාර උපත් අංකය වගේම ඔයාගේ දුරකථන අංකය ගැන විමසීමක් කරනවා. විස්තර කීපයක් අහනවා. ඉතින් ඒ විස්තර අහගෙන ඔයාගේ ෆෝන් එකට අනිවාර්යයෙන්ම එනවා SMS එකක්. ඒ SMS එකේ රෙෆරල් නම්බර් එකක් තියෙනවා. ඔයාලට දීලා දෙන වෙලාව දීලා දෙනවා අපොයින්ට්මන්ට් ටයිම් එක. ඉතින් මේකත් අරගෙන SMS එකත් අරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ ළඟම පීටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා දිස්ත්‍රික් මෝටර පාලන දෙපාර්තමේන්තු කාර්යාලයට ගිහිල්ලා ඔයාගේ රේ දුර්වල පත්‍රයේ වැඩක් හෝ මේ ඉහත කියපු හැම වැඩක්ම කරගන්නවා. ඔයා කෙලින්ම ගියොත් ඔයාට ඒ දවස් රස්තියාදු වෙන්න වෙනවා. මොකද ඔයාව ඇතුළට ගන්නෙ නැහැ. ඔයාට ඔයාගේ පැමිණීම එදා දවස සමහර විට අපතේ යනවා. අනිවාර්යයෙන්ම ඔයාට තව දවසක මේ කටයුත්ත ඒ ආකාරයෙන් සිදු කර ගැනීමට හැකියාව ලැබෙයි. ඉතින් ඔයාගේ රස්තියාදු අවම කරගන්න නම් මේ වීඩියෝ මුල සිටම බලන්න. වටිනා වීඩියෝක් බඩපත් වේ. බලමු අපි ඔයා අපි කියමු ඔයාගේ පදිංචිය තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කෙනෙක් කියලා. ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ ඔයාගේ ඉහත කියපු කරුණු වලට. ඉහත කියපු වැඩ සඳහා ඔයා යන්න ඕනේ කොළඹ නම් වේරහැර මෝටර රථ පාලන දෙපාර්තමේන්තු කාර්යාලයට. බොරලස්කම වේරහැර පීටි කාර්යාලයට ගිහිල්ලා තමයි මේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් යන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ 0.112116 කියන අංකයට දුරකථන අපමක් දීලා ඔයා අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ. දාගෙන ඔයාගේ වෙලාව ඔයාගේ අංකයක් ලැබෙනවා. ඒ අංකයත් අරගෙන තමයි ඔයා ඒ කටයුත්ත කරගන්න මෝටර රථ පාලන දෙපාර්තමේන්තුවට යා යුත්තේ. ඒ වගේම අපි බලමු ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔයා මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. 0.132117116. ඒ වගේම ඔයා ගාල්ලේ නම් 0.91212116 කියන අංකයට දුරකථන අමතුමක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන යන්න ඕනේ. ඊළඟට අපි බලමු මාතලේ දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔයා 0.662212116ට දුරකථන අමතුමක් දීලා තමයි ආට මේ වැඩේ කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ඔයා මාතර නම් 0.412211116 අංකයට අමතුමක් දෙන්න ඕනේ. ඒ වගේම ඔයා කළුතර නම් 0.342211116 අංකයට අනිවාර්යයෙන්ම කෝල් එකක් දුන්නාම ඔයාලට අපොයින්ට්මන්ට් ටයිම් එකක් දාගන්න පුළුවන් වෙලාවත් එක්ක. ඊළඟට 0.812211116 වෙනවා නුවර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ අංකයට අමතිමක් කරලා මෙන්න මේ පහත තියෙන අංකයට අමතිමක් කරලා ඔයාලට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඒ වගේම ඔයා කෑගල දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔයා 0.352211116 අමතලා ඔයාලට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. අපි බලමු තවත් දිස්ත්‍රික් කීපයකම අංක මාසතුව තිබෙනවා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔයා අමතිය යුතු අංකය වෙන්නේ 0.55 මුරට දාලා 2 දාලා ඊළඟට 0.117 ඒ
ඒ වගේම ඔයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් 0227217116ට කෝල් කරලා ඔයාට යන්න පුළුවන්. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔයාට 0231217116ට ඇමතුමක් දීලා ඔයාට යන්න පුළුවන් ඔයාගේ කටයුත්ත කරගන්න. ඒ වගේම ඔය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් 0252211116ට කෝල් කරලා ඔයාට අපේමටයක් දාගන්න පුළුවන්. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔය හම්බන්තොට නම් ඔයාට 0472211116 අංකයට කෝල් කරලා අපේමටයක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් 0552211116ට කෝල් කරලා ඔයාට අපේමටයක් දාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් 0372211116ට කෝල් කරලා අපේමටයක් දාගන්න පුළුවන්. ඊළඟට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් 0262211116ට කෝල් කරලා අපේමටයක් දාගන්න පුළුවන්. අපි බලමු තවත්. ඊළඟට අම්පාර දිස්ත්‍රික්කයේ නම් ඔයාට මෙන්න මේ අංකයට 0632211116ට කෝල් කරලා අපේමටයක් දාගන්න පුළුවන්. වගේම ඔයා හලාවත නම් 0332211116ට කෝල් කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම වවුනියාව නම් ඔයා වවුනියා දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් 0242211116ට කෝල් කරන්න ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මඩකලපු දිස්ත්‍රික්කයේ කෙනෙක් නම් ඔයාට 0652211116ට කෝල් කරලා ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයා මන්නාරම් දිස්ත්‍රික්කයේ නම් ඔයාට පුළුවන් 0232211116ට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. අපි බලමු තවත් ඉදිරියට. ඉවා යාපනයේ දිස්ත්‍රික්කයේ නම් ඔයාට පුළුවන් 0212211116ට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාන්න. රයිට්. ඉතින් මේ විදිහට තමයි ඔයාට අපොයින්ට්මන්ට් දාන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මං ඉදර වැදගත් වීඩියෝ ඔබට පත් වෙන්න ඇති. මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් ඔයාට මෝටර රථ දෙපාර්තමේන්තුවේ ආයු තුන ඔයා අනිවාර්යෙන් ඒ කී නම්බර වලට කෝල් කරන්න. සාගර ඩ්‍රයිවින් ස්කූල් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න. මං ඉදර වටිනා වීඩියෝ ඔබට පත් වෙයි. ඒ වගේම රියදුරු පුහුණුසාරී රියදුරු වල පත්‍ර සම්බන්ධයෙන් වටිනා වීඩියෝ රැසක් අපි ගෙනාවිත් තිබෙනවා. ඉතින් මේ වීඩියෝවත් අටිත වැදගත් වීඩියෝ ඔක්කොට පත් වේ. ඉදිරියේදී රියදුරු බලපත්‍රය අලුත් කිරීම සහ නැති වුණාම ගන්නේ කොහොමද, නව රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ කොහොමද කියන හැම කාරණයක් සම්බන්ධයෙන්ම වීඩියෝ රසක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රියදුරු බලපත්‍රය අප්ඩේට්ස් දැනගන්න ඔයා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් උදාස් යටින් comment section එකේ comment කරන්න. අය හැම comment එකකටම පිළිතුරක් දීමට අපේක්ෂා කරනවා. ඉතින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.